හොඳයි. ඉතින් මේ සඳහා අපිත් සමගින් එකතු වෙන හොඳ දවසේදී කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථක ආචාර්ය, ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමන්. අයබන් සබුදස්සන. දැන් සින්දුජා මතක් කරා අද දවසේදී අපි කතා බහ කරන්නේ මොනවා සම්බන්ධද කියන එක. දැන් වෛද්‍යතුමා අපි මුලින්ම මතක් කළොත් හොඳයි. මම හිතන්නේ මුලින්ම අපේ මාතෘකාව පටන් ගන්නෙදිම මේ වකුගඩු රෝග තත්ත්වයන් ඇතිවන්නේ ඇයි සඳහා මේ වලට මූලිකම හේතුවන්නේ මොනවද කියන එක. ඒක ලොකු ඒ ප්‍රශ්නෙට උත්තරේ නම් මහා හුඟක්ම ලොකු උත්තරයක් වෙන්නේ. මොකද අපි දන්නවා වකුගඩු කියන්නේ අපේ ශරීරයේ තියෙන ඉතාමත්ම වැදගත් ඉන්ද්‍රිය යුගලයක්. ශරීරයේ තියෙන බහිස්රාවයේ කාර්යය ඉෂ්ට කරන. ඒ කියන්නේ ශරීරයට ඕනේ නැති ශරීරයට හානි කරන ශරීරයට සමහර විස වෙනවා කියන කතා ඒ වගේ දේවල් ශරීරයේ රුධිරයෙන් පෙරලා ඉවත් කරලා පිරිසුදු කිරීමේ කාර්යය. ඉතින් ඕක ශරීරයට අත්‍යවශ්‍යම ඉන්ද්‍රියක්. ඉතින් මේකට හානි වෙන්නට පුළුවන්. දැන් අපි දන්නවා පැහැදිලිවම මේ මම ඔය කියපු දෙයමත් තේරුම් ගන්න පුළුවන්. දැන් මේක හරහා යන්නේ අර ඉවත් කළ යුතු නරක දේවල් තමයි ඔක්කොම යන්නේ. ඉතින් ඒ වගේ දේවල් යන තැනක ඒ වගේ ඒකට හානි වෙන්නට තියෙන හැකියාව ඉතාමත් වැඩි. නමුත් අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේක ඉතාමත්ම හොඳින් අපිට පැහැදිලි කරලා තියෙනවා. එදිනෙදා ලෝකයේදී අපිට තේරුම් ගන්නත් පුළුවන් වෙන ආකාරයට ඒ කරුණු පැහැදිලි කරලා තියෙනවා. සමහර රෝග වල දීර්ඝකාලීන උපද්‍රවයක් හැටියට නැත්නම් ඒකේ නරක ප්‍රතිඵලයක් හැටියට වක්කොර නරක වෙන්නට පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අද අපේ රටේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේත් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දියවැඩියා රෝගය, අධික රුධිර පීඩනය. මේ වගේ රෝග දීර්ඝ කාලයක් පැවතීම එක්කෝ පාලනය නොකරගෙන එහෙම නැත්නම් ඒවට වැරදි ප්‍රතිකාර ගැනීමෙන් ඒ වගේ ඒ රෝග තත්ත්වයන් තිබීම නිසා වකුගඩුවට පසු කාලයක හානි වෙන්නට පුළුවන්කම තියෙනවා. මේකේ කොටස් පැති දෙකක් තියෙනවා මේ වකුගඩුවට හානි වෙන. එකක් වකුගඩුවට ෂණිකව හානි වෙන්න පුළුවන්. ඒවට අපි කියනවා තීව්‍ර වකුගඩු හානි කියලා. ඒ කියන්නේ ඇකියුට් කියලා කියනවා. තවත් දීර්ඝ කාලයක් පවතින හේතු නිසා වකුගඩුව ක්‍රමක්‍රමයෙන් වකුගඩුවට හානි වෙනවා. අපේ රටේ ඒව තමයි වැඩිපුර තියෙන්නේ. අපේ රටේ විතරක් නෙමෙයි ලෝකෙත් තියෙනවා. එතකොට ඒවට අපි කියනවා ක්‍රොනික් කිඩ්නි ඩිසීසස් කියලා. එතකොට ඔය දෙකම බලපානවා. දැන් අපි හිතමු අර තීව්‍ර අවස්ථාවල් කිව්වොත් අපි හිතමු පාරේ මේ මොනවා හරි අනුතුරක් වෙනවා. එහෙම නැත්නම් පුද්ගලයාට අනුතුරක් වෙලා වකුගඩුව වලට හානියක් සිදුනවා. අන්න එතකොට වකුගඩුවට හානි වෙලා වකුගඩුව දුර වෙලා සමහර වකුගඩුව විනාශ වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම හදිසියේ රුධිරයේ ප්‍රමාණය අඩුවීම නැතිවීමක් විනාශ වීමක් වුණා. එතකොට ඒ වගේ වෙන්නට පුළුවන්. ඒ වගේම ෂණික විසක් ශරීරගත වුණොත්. අපි දන්නවා සමහර විස තියෙනවා. ඒ උදාහරණයක් හැටියට සමහර සර්ප විස එවැනි දේවල් ශරීරගත වුණොත් ඒ සමහර සර්පයන්ගේ විෂ කෙලින්ම වැඩ කරනවා හානි කරනවා මේ වකුගඩුව වලට. එතකොට ඒවෙන් වකුගඩුව නැති වෙන්න පුළුවන්, හානි වෙන්න පුළුවන්. ඒව අර තීව්‍ර වශයෙන් සිදුවෙන, ඉක්මනින් සිදුවෙන, හදිසියේ සිදුවෙන. නමුත් දීර්ඝ කාලයක් සිදුවෙන ඒවා තමයි අද අපිට වැඩිපුර දකින්න තියෙන්නේ. මේක තමයි ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒකට චිරකාලී වෘක්ක රෝග කියලාත් උකට කියනවා. ඒව තමයි මං කිව්ව රෝග හැටියට ගත්තොත් අර වගේ රෝග තවත් ඒ වගේ රෝග තියෙනවා එහෙම තේවා. එතකොට තවත් ඖෂධ වර්ග. දීර්ඝ සමහර ඖෂධ වර්ග තියෙනවා. ඒ ඖෂධ වර්ග සමහර ඒවා කෙලින්මත් හානි කරනවා. සමහර ඖෂධ වර්ග වැරදි විදියට ගත්තොත්. වැරදි ඒ දීර්ඝ කාලයක් ඒවට අදාළ නොවන ඖෂධ ගත්තොත් ඒ ඖෂධ වර්ග වලිනුත් වකුගඩුව වලට හානි වීමේ හැකියාව තියෙනවා. විස වර්ග නිසා මම කිව්වා. ඒ කියන්නේ අපි ගන්න ආහාර වර්ගවල නිසා. අර වගේ අර සර්ප විස වගේ ඇති වෙලා තියෙන හදිසි විස විතරක් නෙමෙයි. අපි විශේෂයෙන්ම අද කාලේ අද අපිට ලෝකේ ජීවත් වෙනකොට වැඩිපුර ඒක සමහර විට ආර්ථික තත්ත්ව, සමාජ තත්ත්ව වෙනත් හේතු නිසාත් වෙන්න පුළුවන්. සමහරට අද අපිට මේක බහුලව වෙලා තියෙනවා. මේක නොදැනුවත්කම නිසා. අද ගන්න ආහාර ඔය සමහර දේවල් අඩංගු ආහාර රසකාරක කල් තියා ගන්න දේවල් සමහරට පිසෝපු ආහාර ආය වර ගන්නවා. අද ඕවා සමහරට විලාසිතාවකුත් වෙලා තියෙනවා. ඉතින් ඕවා ගැනීම සමහර විට ඒ වගේ තියෙන දේවල් නිසා දීර්ඝකාලීනව වකුගඩුවට හානි වෙන්නට පුළුවන්. අපි දන්නවා සමහර බීම් වර්ග තියෙනවා, පාන වර්ග තියෙනවා. ඒවා දැන් හොයාගෙනම තියෙන දේවල්. ඒවා ගත්තාම වකුගඩුවට හානි වෙනවා. බොහෝ බීම් වර්ග. ඉතින් ඕවා අපේ තරුණ පරම්පරාව මේ ගැන නොදැන සමහර විට ඒක විලාසිතාවකට එහෙම නැත්නම් ෂණිකව යම්කිසි සහනයක් තෘප්තියක් ලබා ගන්න පාවිච්චි කරනවා. එතකොට ඒවා කෙලින්ම වකුගඩුව වලට හානි කරන්නට පුළුවන්. ඒ වගේම සමහර රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය හානි වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. තව හානි වෙන්නට පුළුවන් මුත්‍රා පද්ධතියෙන් දැන් මුත්‍රා පද්ධතිය වකුගඩුව කියන්නේ මුත්‍ර ව්‍යුහාවේ ප්‍රධානම අවයවය. ඕකෙන් පෙරෙන වකුගඩුවෙන් පෙරෙන මුත්‍රා පහළට ගිහිල්ලා මුත්‍රා නාල දෙකක් තියෙනවා. ඕකෙන් ගිහිල්ලා වස්තිය කියලා තියෙනවා මුත්‍රා ගබඩා වෙන තැන. ඔතනින් තමයි එළියට පිට කරලා අරින්නේ. එතකොට ඕක මාර්ගයක්. අපි මේ දෙපැත්තෙන් ඉඳලා තියෙන මාර්ගය. නමුත් ওই මාර්ගයේ තියෙන හානි නිසා නැත්තම් විකෘති නැත්නම් නැත්තම් මාර්ගයට ඇති වෙලා තියෙන යම් යම් අවරෝධයන් හිරවීම නිසා පසු කාලයක වකුගඩුවට හානි වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒක උදාහරණයක් කිව්වොත් අපිට බහුලව දකින්නට තියෙන සමහර විට මුත්‍රා ගල් කියලා දෙයක් තියෙනවා. අපි කවුරුත් දන්නවා හුඟක්. ආයුර්වේදයේ මේකට කියන්නේ ආශ්මරී කියලා, මුත්‍රාශ්මරී කියලා. ওই ගල් දීර්ඝ කාලයක් පැවතීම නිසා වකුගඩුවට හානි වෙන්නට පුළුවන්. සමහර වෙලාවට මුත්‍රා ගමනට බාධා වෙන රෝග තියෙනවා. පිරිමියාට තියෙනවා පෞරුෂ ග්‍රන්ථිය විශාල වීමේ රෝග. සමහරට ඔය මුත්‍රා ගලක් ගිහිලා තැනක හිර වීමේ රෝග. සමහර විට පටු වීම, හීන වීම, සමහර ශල්‍ය කර්ම වගේ දේවල් වල. එතකොට ඒ පෙරෙන මුත්‍රා පෙරෙන්නේ නැහැ. රැඳෙනවා. අමාරුවෙන් පෙරෙන්නේ. එතකොට මොකද? නමුත් මුත්‍රා පිරීම පැය 24 පුරාම දිගටම සිදු වෙනවා. වකුගඩුවෙන්. එතකොට ඒ වගේ ආපසු පීඩනය නිසා වකුගඩු ඉදීමකට ලක් වෙන්නත් පුළුවන්. එතකොට මොකද වෙන්නේ? නැවත පසු කාලයකදී වකුගඩු නරක් වෙන්නත් පුළුවන්. ඔය ආකාරයෙන් ඉතාමත්ම බහුල හේතු රාශියක් තියෙනවා වකුගඩු නරක් වෙන්නට. ඔව් දැන් වකුගඩු දුර්වල වෙන්න හේතුවක් විදිහට ඔබ සඳහන් කළා මේ වැරදි ඖෂධ භාවිතය කියන එක. ඊට කලින් අපි ඔබට මතක් කරන්න අපේ මැදිරිය දුරකථන අංකය ඔබට අවස්ථාවක් තියෙනවා. මේ අපි අද දවසේ කතා බහ කරන මාතෘකාව සම්බන්ධයෙන් ඔබට යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් 0115 299 299 කියන අපේ සජීවී දුරකථන අංකයට දැන් ඇමතුමක් ලබා දෙන්න. දැන් වෛද්‍යතුමා මම අහන්න ගියේ දැන් වැරදි ඖෂධ භාවිතය ගැන ඔබ සඳහන් කළා. දැන් දීර්ඝ කාලයක් වැරදි මාත්‍රාවකට අනුව යම්කිසි ඖෂධ වර්ගයක් ගත්තොත් වකුගඩු වලට හානි කරනවා කියලා. දැන් සමහර අය හිතනවා බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව වෛද්‍ය ප්‍රතිකාර සෑහෙන කාලයක් ගත්තොත් මේ දේ වෙනවා කියලා. සහ තවත් සමහර විතරෝ මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රතිකාර සෑහෙන කාලයක් ගත්තොත් ඒක වකුගඩු වලට ප්‍රශ්නයක් වෙනවා කියලා. දැන් මේ අතරම මේ ඖෂධ වර්ග දෙකම වැඩි කාලයක් ගත්තොත් මේ විදිහට වකුගඩු වලට බලපානවද? ඔව් ඒක මම හිතන්නේ හුඟක්ම වැදගත්ම ප්‍රශ්නයක්. මොකද අපි දැනුවත් කළ යුතුම ප්‍රශ්නයක්. මේක ගැන රටේ තියෙනවා බොහෝ වෙලාවට අපි වෛද්‍යවරු හැටියට කටයුතු කරනකොට අපි දන්නවා ඒ දේවල් අපිට දැනගන්න ලැබෙනවා, අහන්න ලැබෙනවා. සමහර වෙලාවට තියෙන සම්පූර්ණ වැරදි මිත්‍යා මතයක්. ඉතින් ඒක නිසා අපි මේක නිවැරදි කිරීමක් කරන්නට ඕන. වකුගඩුව වලට මම ඉස්සරලා කිව්වා වකුගඩුව වල නරක කරන්නට පුළුවන් නැත්නම් වකුගඩුව වලට හානි කරන්නට පුළුවන් ඖෂධ වර්ග තියෙනවා. ඔක දෙපැත්තම. ඖෂධ කියන්නේ අපි දන්නවා ඖෂධයක්, බෙහෙතක්. ඒක ආහාරයක් නෙමෙයි. ආයුර්වේදයේ මේක පැහැදිලිවම කියලා තියෙන දේ. ඖෂධයක් කියන්නේ රෝගයක් සඳහා රෝගයක් ඇති වුණාට පස්සේ ඒ රෝගය සුව කරන්නට නැත්නම් ඒ රෝගයට ප්‍රතිකාරයක් සඳහා දෙන දෙයක්. ඒකට තියෙනවා නියම මාත්‍රාව. වයසට අනුව මාත්‍රාව වෙනස් වෙනවා. ලොකු කෙනෙකුට දෙන මාත්‍රාවම නෙමෙයි නැත්නම් ඩෝස් එක කියලා කියන්නේ ඕක නෙමෙයි පුංචි කෙනෙකුට දෙන්නේ. ඒ වගේ මේක දිය යුතු කාලයක් තියෙනවා. රෝගය හොඳ වුණාට පස්සේ එහෙම නැත්නම් රෝගයට ඒක හොඳ වෙන්නේ නැත්නම් ඒ කාලේ පවු වුණාට පස්සේ මේක දෙන්නට බෑ. ඖෂධයක් කියන එක ජීවිත කාලය පුරාම ගන්නෙ නෑ ආහාරයක් වගේ. ඉතින් ඔය දෙකම බලපානවා වකුගඩු නරක වෙන්න. මේක හරිම වැදගත් මේ කාරණාව. ඖෂධයක මාත්‍රාව, ඖෂධයක දෙන කාලය සහ රෝගයට අදාළ ඖෂධය. අපි හුඟක් වෙලාවට අද වෙනවා මේක ඇත්තම ඇති වෙන්නේ මේක ආයුර්වේද විද්‍යාවත් තියෙන වගේම බටහිරත් දෙකේම ඖෂධවල තියෙනවා. සමහරට බටහිර ඖෂධවල ඒවා કૃතිම දේවල්. නිසා වැඩිපුර රසායනිකයන් වැඩිපුර. ඒ නිසා ඒ වගේ හානිය හුඟක් වැඩි. ඉක්මනින් වෙන්නට පුළුවන්කම තියෙනවා. ආයුර්වේදයට වඩා වේගවත් තියෙනවා. අපි බලුවොත් සරල ඖෂධවලක් තියෙනවා. ඒවා බැලුවොත් කොල්ලේ එකේ ගහලා තියෙනවා. ඒකේ ලියලා තියෙනවා මේකේ තියෙන්නට පුළුවන් මේකෙන් ඇති වෙන්නට පුළුවන් මේ හානි මොනවද කියලා. ඉතින් ඒවා ඒක ඉතාමත්ම පැහැදිලි කරුණක්. හැබැයි මේ ආයුර්වේදයේ හිතන්නට හොඳ නැහැ ආයුර්වේද ඖෂධවල මේව නැහැ කියලා. ඔව් වෛද්‍යතුමා පුංචි බාධා කිරීමක් තියෙනවා. දුරකථනයෙන් කෙනෙක් අපිට සමග එකතු වෙනවා. මේ ලබහත්මයා කෙරළපණේ ඉඳලා ආයුබෝවන් සුබදෑසනා. ආයුබෝවන්. ආයුබෝවන්. ඔව් අපිට කියන කාරණේ දැනගන්න ඕන. බල තත්ත්වයෙන් දැනගන්න මම දැන් මගේ යටිබල ඒක හොඳට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි හරි අමාරුයි. ඔව් කියන්නකෝ ප්‍රධානම මොකද්ද ප්‍රධානම පීඩාව ඔයාට? ඔව් දැන් ඔයාගේ වයස කීයද? එහෙමනම් ගොඩක් වයස කෙනෙක් නෙමෙයි. ඉතින් මේක දැන් ඔය යටිබඩ රිදෙනවා කියන එක ඇත්තටම ඒක රෝගයක්, ප්‍රධාන රෝගයක් කට වඩා ඔක ඔයක රෝගයක ලක්ෂණයක්. ඔය ලක්ෂණය ගොඩක් දේවල් නිසා එන්න පුළුවන්. ඒ කියන්නේ යටිබට රිදෙන්න පුළුවන්, මේ ආහාර මාර්ගයේ ප්‍රශ්න නිසා රිදෙන්නට පුළුවන්. ඒ වගේම මුත්‍රා මා විශේෂයෙන් මුත්‍රා මාර්ගී පිරිමි කෙනෙක් නිසා පෞරුෂ ග්‍රන්ථිය කියලා තියෙනවා. ඒ වගේම මුත්‍රා වකුගඩුව වලට සම්බන්ධ දේවල් නිසා ඒ වගේ කොටස් නිසා කැක්කුම වේදනාව වෙන්න පුළුවන්. ඊටත් අමතරව තවත් දේවල් ඇඟේ වෙනත් ශරීරයේ තියෙන අස්ථි වලට සම්බන්ධ ප්‍රශ්න නිසා, මාංශ පේශි වලට සම්බන්ධ ප්‍රශ්න නිසාත් එන්නට පුළුවන්. හැබැයි ඔය වේදනාවෙන් විතරක් අපිට බෑ හරියටම රෝගයක් විනිශ්චය කරන්න, එහෙම නැත්නම් ඩයග්නොස් කරන්නට බෑ. දැන් ආයුර්වේද විද්‍යාවටත් අපිට ඒක යන සම්පූර්ණ පරීක්ෂණයක් කරන්නට ඕනේ. ඒකට තියෙනවා ක්‍රමයක්. සමහර විට පරීක්ෂණ අපිට කරන්නට සිදු වෙනවා, උපකරණ භාවිතා කරන්නට සිදු වෙනවා, තව ලක්ෂණ ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් හොඳම දේ නම් ඔක දීර්ඝ කාලයක් පැවතුනා නම් හොඳයි. මේ ඒ නිසා ඔතන සමහර විට ඔක ශල්‍යමය ප්‍රතිකාර අවශ්‍ය කරන රෝගයක් වෙන්නටත් පුළුවන්. සමහරට ලොකු රෝගයක් නොවි පුංචි රෝගයක් ඇතිවීමට මූලික වෙන කරුණක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා හොඳම දේ නම් සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකුට පෙන්නලා ඒ පිළිබඳ හරි පරීක්ෂාවක් කරගෙන ඒ රෝග විනිශ්චයකට ඇවිල්ලා ප්‍රතිකාරයක් ගන්න එක තමයි හොඳ. මගේ උපදේශය නම් ඒක තමයි. ඔව් හොඳයි. අපි කලින් දුරකටට මුදුමට යන කලින් කතා බහ කරමු ඊට ඖෂධ ගැන. මම මේක කියන්නට ඕන. දැන් සමහර අය අතර විශ්වාසයක් තියෙනවා. ඒ මොකද ඒක ඇති වෙලා තියෙනෙත් මේ ආයුර්වේද කියන නම අද අපේ රටට වඩා ලෝකයේ තමයි විශේෂයෙන්ම දියුණු ලෝකයේ රටවල් වල තමයි මේ ආයුර්වේදයේ ඵල ප්‍රයෝජන ගන්න. ඉතින් ඒ නිසා ආයුර්වේද කියන වචනය ඉතාමත්ම ලොකුවට නැත්තම් ඉතාල වැදගත් විදිහට අපේ රටේ මේ අපේ රටෙත් භාවිතා වෙනවා. නමුත් සමහරට ඒකෙන් වෙන්නේ මේක අවභාවිතයක් කියන්නත් පුළුවන් සමහරවට. මොකද නොදැන වැරදි විදිහට ඒ දීම. ඉතින් මේකෙදි හිතනවා ආයුර්වේද කිව්වහම ඕන දෙයක්, ඕන ඖෂධයක් වුණත් ඕන කෙනෙකුටත් ගන්න පුළුවන්, ඕන කෙනෙකුට ප්‍රතිකාර කරන්න පුළුවන්, රෝගී පරීක්ෂාවකින් තොරවත් අපිට ගන්න පුළුවන්. මොකද අපි දකිනවා අද මාධ්‍යයේ තියෙනවා, සමහරට මුද්‍රිත මාධ්‍යවල තියෙනවා ඒව වැරදි සාගත දේවල්. ඖෂධ මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. සමහර වෙලාවට කැඳ විදියට පාවිච්චි කරනවා. කැඳ විදියට නිතර පාවිච්චි නොකළ යුතු දේවල් කැඳ විදියට මාළුවා මැල්ලුම් හදලා කනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් ආහාරණ. ඖෂධ එහෙම කරන්නට බෑ. ඖෂධ වලට මාත්‍රාවක් තියෙනවා. ඖෂධයට නිර්දේශිත රෝගයක් තියෙනවා. ඉතින් එතකොට ඒ රෝගයට අදාළ ඖෂධ විතරයි ගන්නට ඕනේ. මොකද මේ ඖෂධ වල වෙන වෙන ගුණ ගොඩක් දේවල් තියෙනවා. ඖෂධයක්නේ. ඖෂධයක් කියන්නේ ඒක හදලා තියෙන්නේ රෝගයක් සුව කිරීම සඳහා පමණයි. අනිත් ඒක විශේෂිත විදියට හදපු සංස්කරණය. ඉතින් ඒ නිසා ඒක වැරදි මාත්‍රාවකින් ගන්න එකත් වැරදි. දීර්ඝ කාලයක් ගන්න එකත් වැරදි. නොදැන ඒ රෝගයට අදාළ නොවන ඖෂධයක් ගන්න එකත් වැරදි. ඕක අද අපි අතරේ බහුලව සිදු වෙනවා. මම ඒක සරල උදාහරණයක් කියන්නම්. දැන් සමහර විට මේක හුඟක් අපි දැනගත යුතු කරන පොල්පලා කියන දේ. පොල්පලා කියන්නේ ඖෂධයක්. මේක ආහාරයක් නෙමෙයි. පොල්පලා වලට ආයුර්වේද කියන්නේ පාෂාණ බෙහෙත කියලා. සංස්කෘත නම. පාෂාණ බෙහෙත කියන්නේ ගල් කඩනවා කියන එක, ගල් බිඳිනවා කියන එක. ඉතින් ඕකේ වැඩිපුර ගත්තොත් වකුගඩුව රක් වෙනවා. ඒකේ තියෙන ගුණ නිසා ඒ වකුගඩුවට හානි කරන්න පුළුවන්. ඉතින් ඕක සමහර විට කැඳ අනුව හැමදාම කැඳ කියලා ගන්නවා. හැමදාම මැල්ලුම් ගන්නවා. සමහර අපිට කියනවා අපි ඒවක දැනුවත් කරන හැම කරන්න එපයි කියලා. නමුත් ඒ වගේ වැරදි දේවල් අපේ අතරේ තියෙනවා. ඉතින් ওই නිසා සමහර විට ඔයනි ආකාරයට ඖෂධ ගත්තාම වකුගඩුව වලට හානි වෙන්න පුළුවන්. යකෘතියට එහෙම නැත්නම් අක්මාවට හානි වෙන්නත් පුළුවන්. එතකොට රටේ යනවා මිනිස්සු අතරේ මේ ආයුර්වේද ඖෂධ අරගෙන තමයි මෙහෙම වුනේ කියලා. අනිත් එක ඒකට ප්‍රධාන තව හේතුවක් තමයි අපි දකින හේතුව නුසුදුසු. මේ පිළිබඳ වෛද්‍ය ක්‍රමය ගැන හරියට අවබෝධයක් නැති අද අපේ රටේ ලොම් එක බහුල ලෙස සිදුවෙන දෙයක්. මම මේකයි කියව ආභාවිතය වෙනවා කියලා. ඒ අය තමයි බොහෝ වෙලාවට ඒ අයගෙන් තමයි මේකද වෙන්නේ. නොදැන ඖෂධයේ තියෙන ගුණ බරපතලකම නොදැන, ඒ වගේ මාත්‍රාව, දිය යුතු ආකාරය ඒවා නොදැන යෙදීම නිසා තමයි මේ හානි ඇති වෙන්නට පුළුවන්. හොඳයි. දැන් අද දවසේ අතරම අපි මේ විදිහට මේ වකුගඩු රෝග සම්බන්ධයෙන්ම වැඩිදුර ඔබ දැනුවත් කරන් කතා බහ කරන්න හිතුවේ. දැන් මේ වෙනකොට අපේ රජ සහ මේ වකුගඩු රෝග නිවාරණය සම්බන්ධයෙන් ඉතාමත් දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තිනවා. මේ දේශීය ආයුර්වේදය සම්බන්ධ වෙලා රජයත් සමගින් මේ වකුගඩු රෝග නිවාරණය සම්බන්ධයෙන් දැන් එහි ප්‍රධාන නියමුවරයෙක් විදිහට ඔබ කටයුතු කරන බව අපි දන්නවා. දැන් ඇත්තටම ඒ වගේ වැඩපිළිවෙලක් සමගින් ඔබ සම්බන්ධ වෙන්න හිතුවේ ඇයි? ඒක ඇත්තටම මම ඉතාමත් මෑතකදී තමයි මට ඒකට සම්බන්ධ වෙන්න ආරාධනාවක් ලැබුණේ. ඉතාමත් මෑතකදී. මොකද මේක ලංකාවේ තියෙන අපි දන්නවා අද තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන දෙයක් තමයි මේ චිරකාලීය වකුගඩු රෝග කියන එක. ඒ කියන්නේ දීර්ඝකාලීන මම අර ඉස්සලා පැහැදිලි කරපු වගේ හේතු. ඇත්තට මේකට හේතුව දැන් බටහිර විදියට නමින විදියට මේකට හේතු හොයාගෙන නැහැ. ඒ වගේ මේකට ප්‍රතිකාරිකුත් නැහැ. ඒක පැහැදිලිම දෙයක්. ස්ථිර ප්‍රතිකාරයක් නැහැ. ඒ නිසා මේ හේතුව නිසා වෙන්න පුළුවන් මේ හේතුව නිසා වෙන්න පුළුවන් විවිධ ඒවා වෙනවා. නමුත් ඒක එක හේතුවක් විතරක්ම නෙමෙයි මේකට. තාම මේකට නිසි හේතුවක් හොයාගෙන නැහැ. ආයුර්වේදය බලන්නේ වෙනත් පැත්තකින්. ඉතින් මේක නිසා වෙලා තියෙන අද රටේ ලොකු ප්‍රදේශ ගණනාවක් පවුල් පිටින් අපි ප්‍රතිකාර කරනවා. අපි දන්නවා මේ විස්තර රෝගීන් සමහර විට පවුල් පිටින් ජීවිත ඒගොල්ලන්ගේ ලොකු අනතුරකට ලක් වෙලා තියෙනවා. අපි දන්නවා වකුගඩුව නරක් වුණොත් වකුගඩුවේ අවසානයේ තත්ත්වයට ගියොත් වකුගඩුව දෙක නරක් වුණොත් ආයි කාටවත් මුකුත් කරන්න බෑ. මොනම දෙයකට කෙනෙකුටවත් කරන්න බෑ. ඒකට ඔක්කොම වෙන්නේ මුල් අවස්ථාවේ යම් කිසි කාලයක් යනකම් මුත්‍ර රුධිරය કૃතිමව යාන්ත්‍ර මගින් පිරිසුදු කරන්නට වෙනවා. ඩයලිසිස් කියලා අපි කියන එක. ඊට පස්සේ ඒකත් එකේ බැරි වෙයගෙනකොට මොකද වෙන්නේ? වකුගඩු බද්ධ කරන්නට සිද්ධ වෙනවා. වකුගඩු බද්ධ කරනවා කියන එකත් සරල දෙයක් නෙමෙයි. ඊට පස්සේ රෝගියාට ජීවත් වෙන්න වෙන්නේ ඉතාමත්ම රෙස්ට්‍රික්ට්. ඉතාමත්ම යම් නීති නියමයන් වලට අනුගත වෙච්ච පරිසරයක නිකන් සමාජ වේදම හුඟක් වැඩි. ඉතින් ඒක වකුගඩු නරක් වෙනවා කියන්නේ ලොකුම ගැටලුවක්. ඉතින් ඕක දැන් ලංකාවේ ලොකු ප්‍රදේශ පුරා තියෙනවා. මේක එක තැනක් නෙමෙයි. බහුලව ලංකාව පුරා පැතිරෙන එකක්. ඉස්සර ඕක තිබුණ උතුරුමැද පළාත විතරයි. නමුත් දැන් උතුරුමැද පළාත නෙමෙයි. වෙනත් පළාත වලට පැහැදිලා තියෙනවා. සමහර බස්නාහිර පළාත් මේ රෝගීන් වාර්තා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේකට හේතු විවිධයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ තියෙන මේ ලංකාවේ තියෙන ඔය වකුගඩු රෝගයේ ඒ රෝගය එදත් තිබිලා තියෙනවා. දැන් ගොඩක් දෙනෙක් කියනවා මේ වතුර භාවිතා කිරීමේදී යම් ගැටලුකාරක තත්ත්වයන් එනවා කියලා විවිධ ප්‍රදේශවල ඉන්න පුද්ගලයන්ට. දැන් මේකේ යම් සත්‍යතාවයක් තියෙනවද වෛද්‍යතුමා? ඔව්. මම හරි ඉස්සෙල්ලා කිව්වේ ඒකනේ. දැන් මේකට හේතු ගොඩක් තියෙනවා. හේතු ගොඩක් බලපානවා. ආයුර්වේදයේ මේකට කියලා තියෙන ආහාර, විහරණ, ඖෂධ, අභිගත ඔය ආදී ගොඩක් හේතු තියෙනවා. ආහාර වර්ග නිසා. තමන්ගේ ජීවන වෘත්තය අනුව මේ ඇවතුම් පැවතුම් අනුව ඖෂධ වර්ග. ඔවැනි දේවල් තියෙනවා. ආහාර කියන්නේ අපි ගන්න කෑම බීම ඒ වලින් ඇතිවෙනවා. දැන් එක කාලයක තිබුණා තමයි මේ සමහර මාළු කාවහම මාළු කන්න එපයි කියලා කිව්වා ගඟවල් වල. ඒ වගේම සමහර වාතුර පාලනය කරපුවාම දේවල්. ඒ වගේ සයනයිඩ් තියෙනවා ඒ වගේ දේවල්. ඔව් තියෙන ඒවා හරි. ඒවත් හේතු. ඒවා වැඩි වුණොත් රෝගය ඇති වෙනවා අනිවාර්යයෙන්ම ඇති වෙනවා. නමුත් ඒ කෘමිනාශක නිසා, වල්නාශක නිසා ඒවා ගෙන් ඇති වෙනවා. ඒවත් හේතු වෙනවා. නමුත් මේ රෝග ඒ එක හේතුවක්ම නෙමෙයි මේ බලපන්නේ. ඒක විවිධ තැන් වලට බලපාන විවිධ හේතු. ඒ නිසා සමස්තයක් හැටියට දැන් ආයුර්වේදය බලන්නේ තමන්ගේ ශරීරයේ තියෙන ස්වභාවික දෝෂ තත්වයට කොහේ හරි හානියක් වෙනසක් වෙනව නම් ඒක තමයි. ඒක නිසා වකුගඩු පැත්තට හානි වෙන දේවල් වලින් වැඩිපුර හැදෙනවා. ඒක තමයි සත්‍යය. ඒ නිසා මේ තියෙන වකුගඩු රෝගය අලුත් එකක් නෙමෙයි ආයුර්වේදයට. මොකද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ග්‍රන්ථ ලියවිලා අපිත් අද භාවිතා කරනවා. ඒවා ලියුනේ අවුරුදු 5000කට විතර ඉස්සරලා. ලිඛිතව ලියලා තියෙනවා. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාව හැබැයි බිහි වෙලා නැහැ, ලියවිලා නැහැ මොකුත්. ඉතින් ඒ ග්‍රන්ථවල මට ටිකක් පැහැදිලිව කියන්න පුළුවන් මම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් මගේ පශ්චාත් උපාධිය, ඊට අමතරව මම ආගේ ආචාර්ය උපාධියත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් මම අරන් ඉගෙනගෙන තියෙන ඉන්දියාවේ. ඉතින් ඒ නිසා මට ටිකක් මේ ගැන නිවැරදි දේ කියන්නට පුළුවන් මම ඉගෙන ගත්ත දේවල්. ඉතින් ඒ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ මේ අද තියෙන මේ වකුගඩු රෝග ගැන පැහැදිලිවම තියෙනවා. ඒ වගේම ඒවට ප්‍රතිකාරත් කියලා තියෙනවා. හැබැයි විශේෂත්වයක් තියෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අපි හුඟක් ඒක තමයි අවධානය යොමු නොකරන දේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කිව්වම එක එක මට්ටම් වල තියෙනවා. අපි දන්නවා මොන්ටිසෝරි තියෙනවා, ඊට පස්සේ සාමාන්‍ය පෙළ තියෙනවා, උසස් පෙළ තියෙනවා, විශ්වවිද්‍යාලය තියෙනවා, විශ්වවිද්‍යාලේ පස්සේ සාමාන්‍ය උපාධියට පස්සේ පශ්චාත් උපාධිය අන්න ඒ වගේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙත් එක එක ස්තර තියෙනවා. ඉතින් සමහර දේවල් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විශේෂඥ ප්‍රතිකාර. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තමයි විශේෂඥ අංශ තියෙන්නේ. අපි වෛද්‍යතුමා මේ පිළිබඳව දිගින් දිගටම කතා කරන්න නේද සින්දුෂා බලාපොරොත්තු වෙනවා. දැන් ලබන සතියේ සඳුදා දවසේදී බලාපොරොත්තු වෙන වෛද්‍යතුමා සමග මේ පිළිබඳ දීර්ඝව කතා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි ඔබට දුරකථන අංකය මතක් කරන්නම් වෛද්‍යතුමන්ගේ. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් දැන ගැනීමට අවස්ථාවකුත් තියෙනවා. 0112 79 23 94 0112 79 23 94 දුරකථන අංකය වෛද්‍යතුමා සමග ඔබට සම්බන්ධ වෙලා දැනගන්නට අවස්ථාවකුත් තියෙනවා. ඔව් සමහර අපිට අවසාන වශයෙන් දුරකථන අංකයක් තියෙනවා. මම හිතන්නේ ඇයට පිළිතුර ලබා දුන්නොත් හොඳයි. අපි අයවන් කියන්නේ අයවන් ඔව් මොකද්ද පැහැදිලි ප්‍රෝටීන් පිටවීම හොඳයි. ඒක ඇත්තටම වකුගඩුව වලින් සාමාන්‍යයෙන් වකුගඩුවකින් ප්‍රෝටීන් පිට වෙන්නට බෑ. ඉතාමත්ම අවු ප්‍රමාණයක් තියෙනවා. ඒකේ තියෙනවා අපිට ඇහැට පෙනෙන්නේ නැතුව ප්‍රෝටීන් පිට වෙන ප්‍රමාණිකුත් තියෙනවා. ඒකෙන් වැඩි තියෙනවා නම් ඒක ඇත්තටම රෝගයක්. රෝගයක් කියන්නේ වකුගඩුවට ඒ කොටස පිට වෙන එක නතර කරගන්නට බෑ. එහෙම බෑ කියන්නේ මොකද වකුගඩුව දුර්වලකමක් තියෙනවා. ඉතින් ඒ ප්‍රෝටීන් පිටවීමක් තියෙනවා නම් ඒක අපිට බලන්න පුළුවන් මයික්‍රෝ ඇල්බියුමින් යූරියා කියලා තියෙනවා. ඊට අමතරව ප්‍රධාන වශයෙන්ම මුත්‍රා පරීක්ෂාවෙන් බලන්න පුළුවන්කම තියෙනවා. ඒකේ අගය කොහොමද දන්නේ නැහැ ඔබතුමියගේ. නමුත් කෙසේ වෙතත් ඒ අගය ඉහළ අගයක තියෙනවා නම් ඒ කියන්නේ වකුගඩුව ගැන ඉක්මනින්ම බලන්නට ඕනේ කියන එක. ඒ රෝගය මොකක්ද කියලා ඉක්මනින්ම අඳුරගෙන ප්‍රතිකාර කරන්නට ඕනේ කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. හොඳයි. ඉතින් වකුගඩු රෝග සම්බන්ධයෙන් තවත් බොහෝ දේවල් තියෙනවා අපිට කතා බහ කරන්න ඔබව දැනුවත් කරන්න. ඒ නිසා එළඹෙන සතියේදීත් අපි සූදානම් මේ සම්බන්ධයෙන්ම මේ ලැබෙන සඳ දවසේදී මේ මාතෘකාව සම්බන්ධයෙන්ම වකුගඩු රෝග සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. ඉතින් අපි නැවතත් ඔබට ලබා දෙන්න වෛද්‍යතුමන්ගේ දුරකථන අංකය 0112 79 23 94 0112 79 23 94 ඔබට තිබෙන යම්කිසි රෝගයක් සම්බන්ධයෙන් ආයුර්වේද ප්‍රතිකරණ පිළිබඳව විමසන්න ඔබට අවස්ථාව තියෙනවා. එහෙනම් අපි අදවසේ ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. ආයුබෝවන් කියලා සම්බන්ධ අපිට අපි නැවතත් ලබන සඳ දවසේදී හමු වෙනවා. හොඳයි. ඉතින් අපිටත් යන කාල වේලාව වෙලා නේද සින්දුජා. නමුත් අපි හෙට දවසේදීත් පියුමිලත් එක්ක එකතු වෙලා ඔබට අවස්ථාවක් තියෙනවා. ජීවිතේට අත්දැකීම් අභියෝග වලට මුහුණ දෙන්නට හොඳ අත්ලක් ලබා ගන්නට පියුමිලත් එක්ක එකතු වෙනොත් ඔබට හැකියාවක් හැමදාමත් වගේ හෙට දවසේදීත් ලබා ගන්නට අවස්ථාවක් තියෙනවා. ඉතින් හෙට දවසේ එකතු වෙන කියන බලාපොරොත්තුව ඇතුව අපි අද දවසේදී සමුගෙන යනවා. ප්‍රාර්ථනා කරනවා හැම දිනටම සුබ දවසක් වේවා කියලා. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.